අයිබෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මෙලෝ එළිය දකින්නේ 1952 සැප්තැම්බර් මස 14 වෙනි දින මොරටුවේදී හිටපු යුද හමුදා නිලධාරියෙකු සහ රජයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වන ඇන්ටන් පෙරේරා සුනිල් පෙරේරාගේ පියාණන් වූ අතර ඩොරින් පෙරේරා ඔහුගේ ආදරණීය මවයි. සොයුරු සොයුරියන් 10 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලබන සුනිල් පාසලේ 4 වෙනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබන්නේ මොරටුව සාන්ත සෙබස්ටියන් විද්‍යාලයෙන්. ඉන් අනතුරුව ඔහු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුල් වෙනවා. කුඩා කල සිට සංගීතයට ඇලුම් කරන සුනිල් ගිටාර් වාදනය ආරම්භ කරන්නේ වයස අවුරුදු 11 දී. ඔහු ප්‍රවීණ ගිටාර් වාදකයන් වන වින්සන් ජයවර්ධන සහ ජෝර්ජ් ෆර්නෑන්ඩෝ යටතේ සිය හැකියාව උපමට්ටම් කරගන්නවා. 1969 වර්ෂයේදී පාසලෙන් ඉවත් වූ සැනින් සිය ප්‍රියා ආරම්භ කළ ජිප්සි සංගීත කණ්ඩායම හරහා සංගීත ශාස්ත්‍රයට සුනිල් යොමු වෙනවා. ඔහු නව ආරකින් මෙරට සංගීත ශාස්ත්‍රය ආක්‍රමණය කිරීමට පටන් ගන්නේ සිය සොයුරු පියල් නිහාල් ලාල් නිමල් සහ ඥාති සොයුරන් කීප දෙනෙකු සමග සංගීත ශාස්ත්‍රයට පිවිසීමත් සමගයි. එතෙක් යල් පැනගිය සාම්ප්‍රදායික ගමන් මගක තිබූ මෙරට කණ්ඩායම් සංගීතය ජිප්සිස් කණ්ඩායම ආගමනයත් සමග උඩු යටිකුරු වෙනවා. මෙරට සුවහසක් සංගීත රසිකයන් අතර අදටත් එකසේ ජනප්‍රිය වේග රිද්ම ගීත රසක් සුනිල් පෙරේරාගේ ගැඹුරු හඬින් සංගීත රසිකයන්ට පිරිනැමුණා. ලිඳලඟ සංගමය, කුරුමිට්ටෝ, අම්මා අම්මා, තාත්තමට ඇනපු ඩොක්ක, අංකල් ජොන්සන්, මල්ලිකා, ලුණුදෙහි, ජිප්සි සංගීත කණ්ඩායමේ මුල් කාලයේදී අතිශය ජනප්‍රිය වූ සංගීත නිර්මාණයි. සංගීත ශාස්ත්‍රයේ කෙලින් කතා කරන කලාකරුවෙකු ලෙස ප්‍රකට සුනිල් අයියා මෙරට සමාජයේ දුර්වල තැන් සිය සංගීතයේ හරහා නිර්දය ලෙස විවේචනයට ලක්කරේ කිසිදු බිය සැකයකින් තොරවයි. එමෙන්ම සුනිල් පෙරේරා නම් වූ මෙම විශිෂ්ට ගායකයා මෙරට වෙනත් කිසිදු සංගීතඥයෙකු නොකළ තරමට මෙරට දේශපාලනයටද සංගීතයේ හරහා නිර්දය ලෙස විවේචනය කරා. ඔහුගේ එතුමා ගීතය එයට කදිම නිදර්ශනයක්. එමෙන්ම ජිප්සි සංගීත කණ්ඩායම ගායනා කළ I don't know why ගීතය මෙරට සමාජයේ අඩුලුහුඩුකම් දැඩි ලෙස විවේචනයට ලක්කර ගීතයක් වුණා. සුනිල් පෙරේරාගේ සංගීත භාවිතය කතරම් දැඩි වීදයත් ඔහුගේ ගීත බොහොමයක් මුල් කාලයේ රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තහනම් කර තිබුණා. සිය අසහාය ගායනයට අමතරව සුනිල් පෙරේරා සංගීත කණ්ඩායම් කළමනාකරණය පිළිබඳවත් අලුත් පාඩමක් මෙරට සංගීත කණ්ඩායම් වෙත කියා දුන් සංගීත ශිල්පියෙක්. සිය සංගීත කණ්ඩායම් ශාස්ත්‍රයේ ඉහළින්ම රඳවා තබා ගැනීම සඳහා සිදු කළ යුතු නව අත්හදා බැලීම්, කණ්ඩායම් කළමනාකරණය, නව තාක්ෂණය සමග මුසුවීම් ආදී කාරණා පිළිබඳ සුනිල් පෙරේරා සිටියේ මනා අවධියකින් සහ අවබෝධයකින්. මේ නිසාම 70 දශකයෙන් ඇරඹෙන ජිප්සි සංගීත කණ්ඩායම අද දක්වාත් සැලකෙන්නේ මෙරට වැඩිම මුදලක් අය කරන සංගීත කණ්ඩායම ලෙසයි. ඔහු සිය සංගීත කණ්ඩායම් ශාස්ත්‍රයේ හිණිපිත්තේ තබා ගැනීම සඳහා එයට මනා නායකත්වයක් දුන්නේ අනෙකුත් සංගීත කණ්ඩායම් වලටද පරමාදර්ශයක් වෙමින්. ඔහුගේ රටාව අනුගමනය කරමින් ඉන්පසුව බිහිවන සන්ෆ්ලවර්, මේරියන්ස් ආදී සංගීත කණ්ඩායම් කලින් කලට මෙරට සංගීතයේ රැලි නිර්මාණය කළද සුනිල් පෙරේරාගේ අසහාය නායකත්වයෙන් හෙබි ජිප්සි සංගීත කණ්ඩායම අභිබවා යන්නට ඒ කිසිවෙකුටත් හැකි වුණේ නැහැ. පසුකාලීනව ගීතෙන් පමණක් නොව සිය මතවාදයෙන්ද සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටි සුනිල් පෙරේරා බොහෝ විට පවතින දේශපාලන නායකත්වයන් සහ ක්‍රමවේදයන් දැඩි ලෙස විවේචනය කළේ කිසිදු බියකින් තොරවයි. 1983 දී ගීතා කුලතුංග සමග විවාහ වන සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන දරුවන් සිව්දෙනාගේ ආදරණීය පියාණන්ද වුණා. සිය පියාගේ අඩිපාරේ යමින් සංගීත ශාස්ත්‍රයට එක් වූ ගයාන් ඩැඩි නමින් සංගීත කණ්ඩායමක් බිහි කරමින් ජනප්‍රිය ගීත ගණනාවක්ද නිර්මාණය කළා. අගෝස්තු මාස 5 වෙනිදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන සුනිල් පෙරේරා සහ බිරිඳ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. එහිදී අසනීප තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කෙරෙන සුනිල් පෙරේරා සති 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා නිවසට පැමිණෙනවා. දින කිහිපයක් නිවසේ විවේක සුවයෙන් ගත කරන සුනිල් පෙරේරාගේ පෙනහළුවල මතුවෙන ආසාත්මිකතාවයක් හේතුවෙන් නැවත රෝහල් ගත කෙරෙන්නේ පසුගිය 3 වෙනිදා පස්වරුවේ. එහිදී මතු සංකූලතා බරපතල වීම හේතුවෙන් ඔහු නැවතත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරෙනවා. වරක් කොරෝනා මාරයා පැරදූ සුනිල් පෙරේරා මෙවර නිව්මෝනියා තත්ත්වයේ උග්‍ර වීම හේතුවෙන් අද අලුයම කාලයේදී සදහටම දෙනෙත් පියාගත්තා. මෙරට සංගීත ශාස්ත්‍රයට පිරිමැසිය නොහැකි බරපතල හිඩැසක්ද ඉතුරු කරමින් මෙලෙස ඔහු නික්ම ගියා.
නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මරණු දාට කොෆින් එකේ අපි නිදියන්නේ ජීවිතයේ යථාර්ථය සංගීතයේ තුලින් ප්‍රකට කළ ගායකයා වාදකයා ගීත රචකයා සහ සංගීතඥයා මේ සියල්ලටම ඉහලින් කෙලින් කතා කරන හිත හොඳ මිනිසා 169 වෙනි ජන්මදිනයට හරියටම දින 8ක් ඉතිරිව තිබියදී අද දින මෙරට සංගීත ශාස්ත්‍රයට අහිමි වී අවසන් කණ්ඩායම් සංගීතයේ අනබි භවණීය නියමු ආනනි ඔබට සුබ ගමන් අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.